Hello, welcome back guys. ඉතින් අදත් අපි සෙට් වෙන්නේ Whiteout Survival game එකෙන්. ඉතින් අපි බලමු අද මොකක්ද අපිට කරන්න තියෙන්නේ කියලා. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න ආවේ කොහොමද facility එකක් අල්ලගන්නේ මොකද්ද facility එකක් කියන්නේ. ඊට පස්සේ මොකද්ද අපේ rules ඒවට තියෙන මේ state එකේ තියෙන rules මොකද මේ game එකේ ගොඩක් rules එක කියන්නේ මොකද gaming rules නෙමෙයි game එකේම දීපු rules නෙමෙයි මේ players විසින් හදාගත්ත rules. ඉතින් කොහොමද මේ facilities වල rules ක්‍රියාත්මක වෙන්නේ ඒ ඔක්කොම. ඊට පස්සේ කොහොමද troops formations, කොහොමද attack කරන්නේ, කවුරු කවුරුද කාත් එක්කද අපිට fight එක තියෙන්නේ, ඒ ඔක්කොම අද මම කියලා දෙනවා ඔයගොල්ලන්ට. හරි, එහෙනම් මුලින්ම බලමු facilities ටික. අද අපි facilities හතරක් ගන්න තමයි ඉන්නේ. මෙතන ඔයගොල්ලෝ පේන හැටි label කරලා තියෙනවා facilities ටික. මේක facility එක take back කියලා ඒක mark කරලා තියෙනවා. අපි මේ ගන්න හදන්නේ පැය 8කින් හරියට. ඔයගොල්ලෝ පේන හැටි time එක මෙතන. මේක හරියට පැය 8කින් unlock වෙන අපි ගන්නවා. මේක දැනට capture කරන් ඉන්නේ A SNA කියලා කට්ටියක්. ඒ කියන්නේ snow academy කියන කට්ටිය. අපි ඒක take back කරගන්නවා. ඒක කරගන්නවා. ඒ වගේම අපි මේකත් ගන්නවා. මේ කාරියට විනාඩි 3කින් අපි ඒක ගමු. ඊට පස්සේ මේ ටික තමයි අපිට ගන්න තියෙන්නේ. හරි, දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් ෆැසිලිටීස් ගැන. මේ ෆැසිලිටීස් ඇවිල්ලා හැමෝටම ගන්න පුළුවන් දේවල් නෙමෙයි. මේ ෆැසිලිටීස් කැප්චර් කරගන්න පුළුවන් ස්ටේට් එකේ ඉන්න ලොකුම පවර් එක තියෙන ඇලයන්ස් වල විතරයි. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් දැන් ලීඩර් බෝඩ් එක දිහිල්ලා. ඔයගොල්ලෝ දැන් පේනවා ඇති ඇලයන්ස් පවර් එකේ අපි තමයි 6 වෙනියට ඉන්නේ. එතකොට බලමු SA SNA ලා ඉන්නේ කීයද කියලා. ඒගොල්ලෝ ඉන්නේ 8 වෙනියට. ඉතින් එක දෙයක් තමයි ෆැසිලිටීස් ගන්න තීරණය වෙන එක දෙයක් තමයි මේ ඇලයන්ස් පවර් එක. ඉතින් ඇලයන්ස් top 10 ඇතුළ ඉන්නවා නම් තමන්ගේ ඇලයන්ස් එක ඕගොල්ලන්ට ෆැසිලිටීස් කැප්චර් කරගන්න රූල් තියෙනවා. කියන්නේ ප්ලේස් ලිස්ට් රූල් දාලා තියෙනවා. ෆැසිලිටීස් කැප්චර් කරගන්න පුළුවන් top 10 අයිට විතරයි. එතකොට ඒගොල්ලොන්ගේ ඕගොල්ලන්ට ෆැසිලිටීස් කීයක් අල්ලගන්න පුළුවන්ද ඒ හැමදේම මේගොල්ලෝ රූල්ස් වල දාලා තියෙනවා. ඉතින් අපි මේ 483 කියන ස්ටේට් එකට ඇත්තටම අලුත්. මොකද අපි කලින් හිටපු ස්ටේට් එකෙන් අපි ප්‍රශ්නයක් කියලා අපිත් ආවේ. ඉතින් අපේ ස්ටේට් අපේ ඇලයන්ස් එකේ ගොඩක් ප්ලේස්ලා අපේ මේ ස්ටේට් එක කටින් නෙමෙයි. ඉතින් අපි අලුතෙන් ඇවිල්ලා ඒත් අපේ ස්ටේට් එකේ කලින් හිටපු ස්ටේට් එකේ අපේ ප්ලේස්ලා හරිම පවර්ෆුල්. ඉතින් ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා අපි එක ඇලයන්ස් එකක් හදාගෙන මේ ස්ටේට් එක අපි මේ වුණා ප්ලේස් වුණා. ඉතින් අපි ඉතින් හයවෙන් ප්ලේස් එක ඉන්නවා. ඉතින් අපි ඒලට වඩා ගොඩක් පවර්ෆුල්. ඉතින් අපිටත් අයිතියක් තියෙනවා මේ ස්ටේට් එකේ ෆැසිලිටීස් කැප්චර් කරගන්න. ඉතින් ෆැසිලිටීස් අපි කොච්චර කැප්චර් කරගන්නවද කියලා ඩිසයිඩ් වෙන්නේ මේන් ඇලයන්ස් එක. මේන් ඇලයන්ස් එක කට්ටිය ගොල්ලෝ කියන ඕගොල්ලෝ මේක කැප්චර් කරගන්න බලන මේ වෙනමයි කියලා. ඉතින් මම හිතන්නේ මේකෙදි ඒලත් අපිත් එක්ක මේගොල්ලෝ රයිවල්ස්ලා. ඒගොල්ලෝ මේ ෆයි කරනවා මේ අපේ ෆැසිලිටි ගන්න. ඉතින් අපිට ඒගොල්ලන්ට කරන්න මේන් ෆයිට් එක යන්නේ මේකේ රූල්ස් ඇවිල්ලා මම පොඩ්ඩක් හරි අපේ ෆැසිලිටි සෙකන්ඩ් එක අල්ලගන්න අපි දැන් යන්නේ ආව හරි මම ඕල්ඩ් කියලා දෙන්නම් මේක අතරතුර කොහොමද මේක කැප්චර් කරගන්නේ කියලා. ඊට කලින් මගේ රූප්ස් ටික මගේ ළඟට ගන්න ඕන. රූප්ස් පැක් කරගන්න ඕන. ඕකේ ෆැසිලිටි එක ඕකේ ආරයටම 1 මිනිත් වලින් අපිට ෆැසිලිටි එක ඕපන් වෙනවා. ඊට කලින් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මේකේ රූල්ස් ගැන. මේකේ රූල්ස් ඇරෙ ඕල්ඩ් පේන ඇති මේකේ සෝන් එකක් තියෙනවා. ග්‍රීන් සෝන් එකක් තියෙන්නේ. මේ සෝන් එක ඇතුලේ ගහ ගන්න බෑ එහෙම කියලා යන්නේ. මේ එතකොට මේක ස්ටේට් එකක් නේ. ඉතින් අපේ ස්ටේට් එකේ තියෙන වෙනම රූල් එකක්. මේ ෆැසිලිටීස් වල රූල් එක ඇවිල්ලා අපේ තියෙන නැප් 10 කියලා රූල්ස්. එතකොට ඒ නැප් 10 එකට මේ ෆැසිලිටීස් ඒ ඔක්කොම තයිති වෙනවා. අපිට කාටවත් ප්ලේස්ලට ගහන්න බෑ. එතකොට මේ ස්ටේට් එකේ ඉන්න කාටවත් ප්ලේස්ලට අපිට ගහන්න බෑ ඉවෙන්ට් එකක් එනකම්. එකම එක ඉවෙන්ට් එකයි තියෙන අපිට ප්ලේස්ලට අපේම සර්වර් එකේ ඒ කියන්නේ ස්ටේට් එකේම කට්ටියට ගහන්න. ඒ තමයි කිල් ඉවෙන්ට් එක. KEQ තමයි අපි ඒක කියන්නේ. ප්ලේස්ල අපි ඒ ඉවෙන්ට් එක හඳුනන KE ඉවෙන්ට් එක කියලා. මොකද ඒ ඉවෙන්ට් එකේ විතරයි අපිට පොයින්ට්ස් ගෙදර කරගන්න අනිත් ප්ලේස්ලට ගහන්න පුළුවන්. හැබැයි ඒක ප්ලේස්ලගේ බේස් වල නෙමෙයි. එක්කෝ ඉන්ඇක්ටිව් ප්ලේස්ලගේ බේස් වල ගහන්න පුළුවන්. එහෙම නැත්නම්
ඒගොල්ලෝගේ ෆාම්ස් වල ගහන්න පුළුවන් ප්ලේස් වලගේ ෆාම්ස් වල ගහන්න පුළුවන් එහෙනම් තමයි අපිට පොයින්ට් ගැදර කරගන්න පුළුවන් ඒ ඇරෙන්න අපිට බෑ කොයිම වෙලාවකවත් ප්ලේස් වලට ඇටැක් කරන්න අපේ මේ ස්ටේට් එකේ එතකොට සාමාන්‍ය අපි ඇටැක් කරන්නෙත් නෑ මොකද මේ පොඩ්ඩක් නම් ගේ ට්‍රූප්ස් ලොන්ච් කරමු මොකද ෆැසිලිටි එක අල්ල ගන්න ඕනේ හින්දා සාමාන්‍ය බලුම් ඩිස්ටන්ස් එක 11 මිනිට් අපිට තුරක් තියෙනවා ඕකේ බලමු අපේ ලයන්සින් ට්‍රූප්ස් ඩිස්පැච් කරලා තියෙනවා කවද ඩිස්පැච් කරලා තියෙන්නේ කියලා බලමු ඕකේ සයිඩ් ඕකේ අපේ මේන් ප්ලේයර් කෙනෙක් ඉන්නවා සයිඩ් කියලා එයා තමයි ට්‍රූප්ස් ඩිස්පැච් කරලා තියෙන්නේ එයා ස්පීඩ් අප්ස් යූස් කරලා තියෙනවා බලම කොච්චර කියලා ට්‍රූප්ස් ෆෝර්මේෂන් ඇන්ඩ් කොහොමද මං ඇටැක් කරන්නේ මගේ ට්‍රූප්ස් මං යවන්නේ කොහොමද මං ඔක්කොම ගොල්ලන පෙන්නන්නම් අපි සාමාන්‍ය යවන විදිහත් එක්ක ගොල්ලන ඔයාට පේනවා ඇති දැන් මෙයා ස්පීඩ් අප් යූස් කරලා තියෙන්නේ ඒක නිසා තමයි මෙච්චර ෆාස්ට් වෙන්නේ විනාඩි 20 විනාඩි මේ තප්පර 20 ගානකින් මොකද ඔයගොල්ලෝ මම මෙතනදී පෙන්නන්නම් මේකට හරියටම මම ඩිස්පැච් කරනකොට මේ යට පේනවා ඇති කොච්චර යනවාද කියලා 11 මිනිට් යනවා දැන්ට යන්න මගේ ටෝච්චර ඉතින් එයා ස්පීඩ් අප් යූස් කරලා තියෙන්නේ එක්කෝ අපිට දැන් 11 මිනිට් යන හින්දා දුරක් වැඩි හින්දා අපිට ඕන මෙතන ටෙලිපෝට් වෙලා මෙතන ටෙලිපෝට් වෙන්න බෑ ආදෙන සෝන් එකකින් දැන් පුළුවන් වෙන්න ඕන ආදැත්තම හරි අපිට මගේ මේ සෝන් එක ඇතුළට බෑ ඒ තෙලියට පුළුවන් ඕකේ දැන් අපිට මෙතනින් ටෙලිපෝට් වෙලා අපිට ඔන්න අපේ ට්‍රූප්ස් ඩිස්පැච් කරන්න පුළුවන් ඒත් මම හිතනවා ඒක නෙසෙසරි නෑ කියලා මොකද අපේ කට්ටිය ඔක්කොම අපේ අලයන්ස් එකේ නම් තමයි ට්‍රූප්ස් ඩිස්පැච් කරලා තියෙනවා මොකද අපේ කවුරුත් ඔගොල්ලෝ පේන ඇති මේක zoom out කරාම අපේ කවුරුත් පෙන්වන්නේ නැහැ මේකේ map එකේ මාත් හිතනවා පිටේහියට ඩිස්පැච් කරමු හරි යස් හරි අපි තේවිද ඩිස්පැච් කරමු ඉතින් ට්‍රූප්ස් ෆෝමේෂන් ගැන මම ගොඩක් ඉක්මනට කියලා දෙන්නම් මොකද මගේ ට්‍රූප්ස් ඩිස්පැච් කරන්න ඕනේ හින්දා මේක අපි ගැරිසන් යන දැන් මොකද ඇටැක් කරලා තියෙන සයිඩ් ඉතින් අපිට ඩිස්පැච් කරන්න ඉතින් තියෙන ට්‍රූප්ස් ඕකේ අපි මේකට යන්නේ සාමාන්‍ය අපි හොඳම කට්ටිය අපි හොඳම හීරෝස් බට් මේන්ලි මේකට අපි සාමාන්‍යයෙන් යූස් කරන්නේ දැන් අපි කැප්චර් කරන්නේ එතකොට අපි කරන්න ඕනේ මේක ඩිෆෙන්ස් කරන එක. ඒකෝර අපි ඩිෆෙන්ස් ට්‍රූප්ස් වල තමයි යවන්න ඕනේ. ඔය මම ඩිෆෙන්ස් කරන ෆෝමේෂන් එක පෙන්වන්නම්. මම ඩිෆෙන්ස් කරන්න යූස් කරන්නේ මේ ෆෝමේෂන් එක. ගොඩක් කට්ටිය මේක යූස් කරනවා. ඉතින් මේ ෆෝමේෂන් එකේදී ඔයාලා පේනවා ඇති මම යූස් කරලා තියෙන්නේ සර්ජේව. සර්ජේ කියන්නේ හීරෝ. ඉන්නවා ඔය සර්ජේ පෙන්වන්න. මෙන්න මේ හීරෝ මෙන්න මේ හීරෝගේ ඇබිලිටි එකක් තියෙනවා ඩිෆෙන්සිව් ඇබිලිටිස් එයාගේ ස්කිල්ස් තියෙනවා ඩිෆෙන්සිව් විදියට ඉතින් මෙයාව තමයි අපි යූස් කරන්නේ රැලි ලීඩර් විදියට රැලි එකේ ලීඩර් විදියට අපි මේ සර්ජිය තමයි යූස් කරන්නේ මේ මෙලි එතකොට වෙන ප්ලේයර් කෙනෙක් ඇටැක් කරාම අපේ ඩිෆෙන්සිව් පවර් එක වැඩි වෙනවා එයාගේ ට්‍රූප්ස් වලට ඇටැක් කරන ඩැමේජ් එක වැඩි ඉතින් අපි දැන් මේක ඩිෆෙන්ස් කරන්න ඕනේ ඉතින් මම සර්ජිය මුලට ආරම්භ මගේ ජීවිතේ ඉන්නේ පැට්‍රික් කියන හීරෝ අපි පැට්‍රික් ග්‍රයින් කළා අපි දාමු එතනට මෙයාව මියාව දාමු හරි ඔබ දැන් තමයි මගේ දෙවනි ලෙජන්ඩරි හීරෝ ඊට පස්සේ අපි මේක ට්‍රූප් ෆෝමේෂන් එක මම හිතන්නේ 424 කියන ෆෝමේෂන් එක අපි 424 කියන ෆෝමේෂන් එක යූස් කරලා මේක ට්‍රූප්ස් ඩිස්පැච් කරමු මොකද 424 කියන්නේ මේකල ප්‍රසන්ටේජ් 424 කියන්නේ ඉන්ෆන්ට්‍රි වලින් 40%කුයි ලාන්සර්ස් ලගින් 20% වගේ මාක්ස්මන් ලගින් 40% ඒ වගේ අපි ඩිස්පැච් කරනවා දැන් පේනවා ඇති කොච්චර ට්‍රූප්ස් ලා කවුන්ට් එකක් මෙතන අපි සෙන් කරන්න බලාගෙන ඉන්නවා කියලා හරියට මේගොල්ලෝ සෙන් කරමු මොකද වෙලාව ගිහිල්ලා වැඩි ඕකේ මේ තමයි අපි ඩිෆෙන්සිව් ට්‍රූප්ස් ෆෝමේෂන් එක ඉතින් අපි රැලි ලීඩව තමයි ගොඩක්ම තීරණය කරන්නේ කවද මේ යවන්නේ කියලා
ඉතින් අපි බලමු දැන් මේක අපි දැන් ඩිෆෙන්ස් නේ කරන්නේ කවුරු මෙතන ඇටැක් කරන්න එන්නේ නැති වෙයි කියලා හිතමු දැන් අපි ඇටැක් කරනවා නම් ඕගොල්ලෝ ට්‍රූප්ස් ඩිස්පැච් කරන්න ඕන මෙන්න මේ ෆස්ට් එක විදිහට ඒ කියන්නේ පැට්‍රික්ව මුලට දාලා තමයි ඩිස්පැච් කරන්න මෙතන මගේ හීරෝ අයින් වෙලා තියෙන මොකද කලින් ඉති ඩිස්පැච් කරපු නේද ඉතින් පැට්‍රික්ව හීරෝ විදිහට දාලා තමයි අපි ඇටැක් කරද්දී කියන්නේ කවුරුරි අපි තුමු ෆැසිලිටි කල්ලන් ඉන්නවනම් අපි ඇටැක් කරනවා නම් ඇටැක් කරන්න ඕනේ පැට්‍රික්ව මුලට දාලා. එතකොට සාමාන්‍යයෙන් අපි ඇටැක් කරනවා නම් දැන් අපි සිංගල් ඇටැක් කරන්නේ නැහැ මේ ෆැසිලිටි වලට. එතකොට දැන් මේක අපි අල්ලන් තින්නේ. දැන් එතකොට අපි තමයි වෙන කවුරුරි අල්ලන් ඉන්නවා කියලා. එතකොට මේ වෙන කවුරුරි අල්ලන් ඉන්නවා නම් අපි මේ සිංගල් ඇටැක් කරන්නේ නැහැ කොහෙත්ම. අපේ රැලි ලීඩර්ස් ලින්න ඒ කියන්නේ ලොකු ප්ලේස්ලා ටොප් ප්ලේස් ඉන්න අපේ ඇලයන්ස් එකේ මොනවද පෙන්නන්න මෙන්න මේ වගේ R4 එකක ඉන්න කට්ටිය කියන්නේ ඒගොල්ලෝ තමයි සාමාන්‍යයෙන් රැලි එකක් ලීඩ් කරන්නේ. එතකොට ඒගොල්ලෝ දාන රැලිස් වල තමයි අපි ට්‍රූප්ස් දාලා එකට ගහන්නේ. එතකොට වෙන අපි සිංගල් ඇටැක් කරන්නේ නැහැ. අපි රැලි යූස් කරලා තමයි මේ වර ඇටැක් කරන්නේ. කොහොමද අපි සිංගල් ඇටැක් යූස් කරන්නේ? ඒ අපි දැන් රැලි එකකට ඩිස්පැච් කරන ට්‍රූප්ස් තමයි පැට්‍රික්ව රැලි ලීඩ් එකට දාලා නිකන්ට ලෙජන්ඩ් හීරෝ දෙන්නෙක්ව දානවා. අපි හොඳම ට්‍රූප්ස්ලා ඊළඟට ට්‍රූප්ස් ෆෝමේෂන් එක ඇවිල්ලා හරියටම අපි යූස් කරන්නේ 5-2-3 කියන ෆෝමේෂන් එක. ඉතින් මේකදී අපි හරි ෆස්ට් එකේ හරි මේදී මෙන්න මේක මෙන්න මේ ට්‍රූප්ස් ෆෝමේෂන් එක තමයි යූස් කරන්නේ 5-2-3 කියන ෆෝමේෂන් එක. මෙන්න මේක. එතකොට අපි 5-2-3 කියන ෆෝමේෂන් එක තමයි ඇටැක් කරද්දී අපි යූස් කරන්නේ පැට්‍රික්ව ලීඩ් විදිහට දාලා. ඒක පැට්‍රික් කියන්නේ එයාගේ skills and abilities ඇවිල්ලා attacking ඒ කියන්නේ damage වලට damage වැඩි. ඒ කියන්නේ damage multiply වෙන skills තියෙන යාට ඔයගොල්ලෝ පේනවද දැන්? 70 24 කින් ඉතින් ඒ වගේ පැට්‍රික් නෙමෙයි ජෙසි sorry මොකද මට පැට්‍රික්ව කියුනේ අපේ පැට්‍රික්ව චූස් කරනවා රැලි ලීඩ් කෙනෙක් විදියට මොකද යයි හීලින් ඇබිලිටීස් ඇන්ඩ් ඩැමේජ් අප් තියෙන නිසා අපි ජෙසියෝ යූස් කරන්නේ sorry මට මිස්ටේක් එකක් වුණේ ජෙසියෝ තමයි යූස් කරන්නේ රැලි ලීඩ් කරන්න ඇටැක් වලදී ජෙසි මෙන්න මෙයාව ඉතින් මෙයාව ෆුල් මැක්ස් කරගන්න ඕනේ අපි සාමාන්‍යයෙන් ප්‍රෝ ප්ලේයර්ස්ලා ඒ වගේම ඔයා ඇටැක් කරනවා නම් ඒ වගේම හොඳ ප්ලේ කෙනෙක් නම් එතකොට අනිවාර්යයෙන් මේ ජෙසි ඇන් සර්ජේ කියන දෙන්නා අනිවාර්යෙන් මැක්ස් කරගන්න ඕනේ. ඉතින් එයාගේ ඕල්ටනට් මගේ ස්ටාර්ස් ඔක්කොම ෆුල් ජෙසිගේ එහෙමයි මේගොල්ලෝ මැක්ස් කරගෙන තමයි අපි යූස් කරන්නේ. දැන් හිතන්න මට අඩි 9යි තියෙන තැනට යන්නේ මම යූස් කරන මගේ ස්පීඩ් අප් එක. ඔකට පේන ඇති මම යූස් කර මගේ පර්පල් කලර් ස්පීඩ් අප් එක. ඉතින් ඒකෙන් මට හරියට විනාඩි 3කින් එතන දැන් යන්න පුළුවන්. ඕකේ. සාමාන්‍යයෙන් මම ස්පීඩ් අප් යූස් කරන්නේ නැහැ මේ වට. එක්ක මම ටෙලිපෝටර්ස් යූස් කරනවා. මොකද මට ටෙලිපෝටර්ස් ගන්න විදිය ලේසි ස්පීඩ් අප්ස් ගන්නවට වඩා. මොකද ස්පීඩ් අප්ස් ගන්න ජෙම්ස් යනවා. මම යූස් කරන්නේ නැහැ ඒවා. ඉට්ස් ඕකේ මම මේක විතරක් මේ වීඩියෝට ඔයාලට පෙන්නන්න මම ස්පීඩ් අප් චූස් කරලා පෙන්නන්නම්. ඔයාලක් නැහැ. ඕකේ දැන් අපි ෆැසිලිටි එක කැප්චර් කරන් තියෙන්නේ. ඉතින් අපිට තව ෆැසිලිටීස් තුනක් තියෙන කැප්චර් කරන්න. ඔන්න වෙන ඇති ඇලයන්ස් චැට් එකේ අපිට ගියාම මේගොල්ලෝ ෆැසිලිටීස් හතරක් මාක් කරලා තියෙනවා. අපි කැප්චර් කරගන්න කියලා take all this back if you on when the facilities are open. ඉතින් මේ facilities හතරම තමයි අපි කැප්චර් කරගන්න තීරණය කළ තියෙන්නේ. හතර නෙමෙයි දෙක. මේ facilities sorry 3. 1 2 3. අපි ගන්න facilities තමයි tech facility එක, construction facility එක, ඒ වගේම defense facility එක. ඉතින් මම ඕගොල්ලෝ දැන් එකින් එක මේ facilities ගැන කියලා දෙන්න. අපි මුලින්ම level 1 tech facility එකට යමු. අද බලමු මේක කැප්චර් කරගත්තම අපිට තියෙන වාසින් වදයි අපි මේව කැප්චර් කරගන්න ඕන ෆැසිලිටීස්. ඉතින් ඔයගොල්ලන්ට මේ ෆැසිලිටීස් එක ගාවට ගියාම ඔයගොල්ලන්ට ටච් කරලා view කරලා බලන්න පුළුවන් මේ ෆැසිලිටි එක මොකද්ද.
ඇයි මේක යස් කරන්නේ වෙල්බෙන කච්ච කරන්න ඕනි ආවලට මේකෙන් පේන ඇති රූල්ස් බෝඩ ගන්න අපිට පැසිටි ඇතුළට යන්න බෑ බෝඩ එක ගන්න කච්ච කරන්න පුළුවන් තැඟලයන්ස අපන්න පුළුව මොල් කලින් කියරන්නගේ ඕකේ රූල්ස් ඩිස්පච් කරලා ගන්න තියෙන අපි තවඩයක් මේ ෆැසිලිටි එක මේ ෆැසිලිටි එක හරියටම පැය භාගයක් විතර අල්ලන් ඉන්න ඕන එතකොට හරියට මේ ෆැසිලිටි එක අයිමත් තියගෙන අන්තිමට හෝල්ඩ් කරන් ඉන්න කට්ටියෝ තමයි මේ ෆැසිලිටි එකේ වින් කරන්නේ ඒ වගේම ෆැසිලිටි එක අයිති වෙන්නේ ඒගොල්ලොන්ට හරි දැන් ඔයාලට පේන ඇති මගේ ට්‍රූප්ස්ලා මේතනට ආවා දැන් ගැරිසන් වල ඉන්න මට රොක්කී කෝල් කරන්න පුළුවන් මේ කිවරුණාම ගැරිසන් එක ඔයගොල්ලෝ දැන් පේන ඇති අපේ ඇලයන්ස්ගේ ප්ලේයර්ස්ව තුන් දෙනෙක් ඉන්නවා ඔයගොල්ලෝ ඒගොල්ලෝගේ ෆෝමේෂන් බලන්න පුළුවන් අපේ මේන් අපේ රැලි ලීඩ් කරලා තියෙන ඔයගොල්ලෝ පේන ඇති මෙයා රැලි ලීඩ් කරාම ඔයගොල්ලන්ට පම් පැත්ත උඩ පේන ඇති ෆ්ලැග් එකක් පේනවා පළවෙනියට කියලා ගහලා එයා තමයි රැලි ලීඩර් ඉතින් ඒ වගේ තව දෙයක් රැලි ලීඩර්ගේ කැපැසිටි එක තමයි මේකට කොච්චර ට්‍රූප්ස් දාන්න පුළුවන් ඩිස්පැච් කරන්න පුළුවන් කියලා ඩිපෙන්ඩින් ඒ ට්‍රූප්ස් කැපැසිටි එක තමයි ඔයගොල්ලන්ට දකුණු පැත්ත උඩ පෙන්වන්නේ මේ හැටි එතකොට අපිට දැන් ඔයාලට පේන ඇති තව හරියටම ලක්ෂ 4යි ගානක් ට්‍රූප්ස් මේකට නැහැ ඔව් ලක්ෂ 5යි 4යි ගානක් වගේ මේකට ට්‍රූප්ස් ඩිස්පැච් කරන්න පුළුවන් ඉතින් ඒ වගේම එක තීරණ වෙන්නේ රැලි ලීඩර්ගේ ලෙවල් එක එයාගේ කොහොමද ටෙක් එයා අප්ඩේට් කරලා තියෙන්නේ ඒව හදලා තියෙන්නේ යනු තමයි තීරණ වෙන්නේ මම ඔයගොල්ලන්ට එක වෙනම වීඩියෝ එකක් කියලා දෙන්නම් කොහොමද අපි රැලි කැපැසිටි වැඩි කරගන්න ට්‍රූප්ස් කැපැසිටි වැඩි කරගන්න කියලා දවල්ලා තියෙනවා ඒක ගැරිසන් එකේ මගේ ට්‍රූප්ස් කැපැසිටි එකයි රැලි ලීඩර්ගේ ට්‍රූප්ස් කැපැසිටි එයා 160,000ක් ට්‍රූප්ස් ඩිස්පැච් කරන එක පාරකට මට පුළුවන් 123,000 ගානක් ඉතින් මම තාම මගේ රැලි කැපැසිටි එක ඒ වගේම ට්‍රූප්ස් ඩිස්පැච් කරන කැපැසිටි එක මගේ අලුත් ලෙවල් එකට මම අප් කරලා නැහැ තාම මොකද මම ඒකේ වෙන රිසර්ච් එකක් කරලා තියෙන්නේ මම ඒව ගැන වෙනම ගොල්ලන් කියලා දෙන්නම් ඇයි මම මේක රැලි මේක වැඩි කරගන්න නැතුව ඒ වෙන රිසර්ච් එකක් කරේ කියලා මොකද හැම වෙලාවෙම ඇටැකින් වලටම ෆෝකස් කරන එක නෙමෙයි මේ ගේම් එකේ ට්‍රික් එක තියටි එක ඉතින් අනිත් දේවල් ගැනත් ෆෝකස් කරන්න ඕන මොකද අනිත් දේවල් කියන්නේ මෙන්න මේ වගේ පව එක මොකද ට්‍රූප්ස් ඩිස්පැච් කරන කැපැසිටි එක නෙමෙයි අපි පව එක ගැනත් කන්සර්න් කරන්න ඕන අපි ඩිෆෙන්ස් එක ගැන ඉතින් ඒවත් බලන්න ඕන තමයි මම අර වගේ ට්‍රූප්ස් කැපැසිටි එක වැඩි කරේ නැත්තේ මම නෙක්ස්ට් රිසර්ච් එකදී මම ඒක වැඩි කරනවා ඕකේ ඊට පස්සේ මට කියලා දෙන්න ඕන දැන් මේ රූල්ස් වලට අනුව දැන් කවුරුත් මේකට ඇටැක් කරන්න ආවම අපේකට ඒකට හේතු කිහිපයක් තියෙනවා මොකද සාමාන්‍යයෙන් අපි අල්ලගද්දී මේක කවුරු ෆැසිලිටිස් අල්ලගන්නේ කවුරු කෙනෙක් ලොකු අල ලයන්ස් කොහොමත් මේ ෆැසිලිටිස් අල්ලගන්නේ මොකද අපි ඒගොල්ලන්ගේ ප්‍රොමිෂන් අරන් තමයි මේ ෆැසිලිටිස් අල්ලගන්නේ ඉතින් ඒකින්ද ඒගොල්ලන් කවුරුත් අපිට ඩිස්ටර්බ් කරන්නේ නැහැ මේක අල්ලගන්න එකට සාමාන්‍ය වෙයි SNA මම හෝප් කරා ඒගොල්ලන් ඇවිල්ලා මේකට කම්පිටිෂන් නැද්ද කියලා ඒක බලාපොරොත්තු වුණා වගේ නම් වුණේ නැහැ ඒක අවුලක් නැහැ හරි දැන් මම කියන්න ගත්තේ ඒගොල්ලන්ට මේ ෆැසිලිටිස් වල මොනවද මේ කියලා ඕඩ අපි යන්න හැමති වෙන්න ටෙක් ෆැසිලිටි එකට ඇයි මේක අල්ලගන්න ඕන අපි අපි මේකෙන් රිව් කරාට පස්සේ ඕගොල්ලන් පේනවා ඇති මේක මොනවාද අවුට්කම් එක ඇයි මේක අපි ඔක්කුපයිඩ් කරගන්න ඕන මේක මොනවද අපිට හම්බෙන්නේ කියලා දැන් අපි මේව ඔක්කුපයිඩ් කරගන්නේ ඕගොල්ලන් පේන ඇති දැන් අර මං කලින් කිව්වා වගේ අපි දෙයක් රීසර්ච් කරාම තමයි ඒක ටයිම් එක රීසර්ච් කරන ටයිම් එක රීසර්ච් කරන ටයිම් එක අඩු වැඩි කරගන්න මෙන්න මේ ෆැසිලිටි එකෙන් පුළුවන් ඕගොල්ලන් පේන ඇති රීසර්ච් ස්පීඩ් එක 5% වලින් වැඩි වෙනවා ඉතින් ඔයා හිතන්න ඔයාට දවසක් යනවා නම් ඒ දවසෙන් 5% ඉක්මනට ඕක ස්පීඩ් අප් වෙනවා නම් කොච්චර ඉක්මනට වඩා ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ වගේ තමයි මේ එක එක ෆැසිලිටි වලින් මුළු ඇලයන්ස් එකටම දැන් මේ එක ෆැසිලිටි එකක් අල්ල ගන්න ගින් මුළු ඇලයන්ස් එකට මේ පවර් බූස්ට් එක යනවා. ඉතින් ඇයි අපි මේ ෆැසිලිටිස් අල්ල ගන්න කියලා කිව්වොත් මෙන්න මේ හේතු නිසා
මේ ඇවිල්ලා ටෙක් ෆැසිලිටි එක ටෙක් ෆැසිලිටි එකෙන් වෙන්නේ රිසර්ච් ස්පීඩ් එක වැඩි කරන එක. අප බලමු සෙකන්ඩ් ෆැසිලිටි එකට ගිහිල්ලා ලෙවල් 2 ට්‍රේනින් ෆැසිලිටි හරියටම අපි ෆැසිලිටිස් හතරක් අල්ලගන්න තමයි ඩිසයිඩ් කරලා තියෙන අපේ ලයන්ස් එක. මොකද මේක ට්‍රේනින් ෆැසිලිටි එකක්. ඕකේ බලමු ට්‍රේනින් ෆැසිලිටි එක මොකද වෙන්නේ කියලා. හොඳ පේනවා. ඉතින් මේකේ බූස්ට් වෙනවා ට්‍රේනින් ස්පීඩ් එක 5%. ඉතින් ට්‍රේනින් ස්පීඩ් එක කියන්නේ වාගේ ආර්මි එක. මෙන්න මේ ආර්මි එක. මේ ආර්මි එක හැදෙන ස්පීඩ් එක 5%කින් වැඩි වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වඩා පැය 7ක් යනවා වාගේ මැක්ස් ස්ට්‍රෝක්ස් ලා හදන්න. ඒක 5%කින් ස්පීඩ් 5%කින් වැඩි වුණාට පැය 6කින් වගේ ගන්න පුළුවන්. 6කින් 6 මාර්කින් වගේ ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ බෙනිෆිට් ටිකක් ඒකේ තියෙනවා. ඊට පස්සේ බලමු level 3 construction facility එක. මේ ෆැසිලිටි එකේදී ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් construction speed 8%කින් වැඩි වෙනවා. level 3 හින්දා තමයි ඒක වෙන්නේ. මොකද අපර කලින් එක level 1, ඊට පස්සේ level 2, ඉතින් level 3 එකේදී අපිට බෙනිෆිට් එක වැඩි. construction speed 8%කින් වැඩි වෙනවා. එතකොට අපිට බිල්ඩින් ලෙවල් අප් කරන ස්පීඩ් එක 8%කින් වැඩි වුණා කියන්නේ සාමාන්‍යයෙන් 10%ට ළඟයි. ඉතින් වා හිතන්න ඔයාට දවස් දෙකක් යනවා නම් ඔයාලා හරියටම පැය දෙකකට වඩා ගානක් අඩු වෙන්න පුළුවන් මේකෙන්. මේ කැප්චර් කරාට පස්සේ අපි මේක ඉතින් මේ වගේ මේක ඇලයන්ස් ගේම්ස් ඇන්ඩ් මේ ඇලයන්ස් ඉවෙන්ට්ස් මං කිව්වේ මුලදීම පළවෙනි වීඩියෝ එකේ. මේ ගේම් එක ඇවිල්ලා ඉවෙන්ට්ස් ප්ලේ කරන ගේම් එක. මේකත් ඉවෙන්ට් එකක්. ඉතින් මේ ඉවෙන්ට් එකේදී මෙන්න මේ වගේ ෆන් එකක් ගන්න පුළුවන් පේන ඇක්ටිවිටිස් වල. මේ කාලේ තමයි අපි ෆෝර්ට්‍රස් බැටල් මේදී ෆෝර්ට්‍රස් බැටල් ඉවෙන් තමයි මේ යන්නේ. මේ කාලේදී අපි තමයි කැප්චර් කරගන්න මේ ඉවෙන්ට් එක තමයි අපි දැන් ප්ලේ කරන්න යන්නේ. ඕල් වෙන උඩක් ඉවෙන්ට් තියෙනවා ක්‍රේසි බොයි ඔන්නේ කියලා. මම ඒක ඕපන් පස්සේ එක වෙන වෙනම කියලා දෙන්න මොනවද කියලා. ඉතින් මේ ඉවෙන්ට් එක ඇවිල්ලා ෆැසිලිටිස් කැප්චර් කරගන්න යන්නේ. ෆෝර්ට්‍රස් කැප්චර් කරගන්න ඉවෙන්ට් එක. ඉතින් දැන් ඔන්න තේරෙන ඇති මේ ලෙවල් 3 කන්ස්ට්‍රක්ෂන් ෆැසිලිටි එක මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ බලමු අන්තිම එක ඩිෆෙන්ස් ෆැසිලිටි එක මොකද්ද වෙන්නේ කියලා රිවීව් කරලා බලමු. මේක තමයි අපි දැන් කැප්චර් කරන් ඉන්නේ. එක රිවීව් කරලා බලමු. අපි මේ කල්ලා ගත්තම අපේ ට්‍රූප්ස් ලැබි ඩිෆෙන්ස් පොයින්ට් 5% වැඩි වෙනවා. ඉතින් මේකේ බෙනිෆිට් එක තමයි වායිතන අපි මේ කැප්චර් කරගෙන අපි යනවා කාට හරි කියන්නේ ෆෝර්ට්‍රස් එක කරලා ගන්න යනවා කියලා හිතනවා. දැන් මේ ෆැසිලිටි කියන්නේ ෆෝර්ට්‍රස් එක කියන්නේ නැත්නම් කිසිම මොක් කරාම ෆෝර්ට්‍රස් එවිල්ල ලොකු වේවා. මෙන්න මේ වගේ තමයි කියන්නේ. හලෝ යස් මෙදි මෙන්න මේ ෆෝර්ට්‍රස්. හරිද මෙන්න මේ ෆෝර්ට්‍රස් කැප්චර් කරගනිද්දී අපි අන්නාර වගේ ෆැසිලිටිස් අල්ලගෙන හිටියම දැන් අපි ඩිස්පැච් කරන ට්‍රූප්ස් ලගේ ඩිෆෙන්ස් පවර් එක වැඩි වෙනවා. ඉතින් ෆැසිලිටිස් අල්ලගන්න එක අනිවාර්ය වෙන්නේ ඒකයි නෙසෙසරි වෙන්නේ ඒකයි. ඒ වගේ අපේ බෙනිෆිට්ස් අපේ පවර් ඩැමේජ් ඔක්කොම වැඩි කරගන්න පුළුවන් මේ ෆැසිලිටිස් ඇන්ඩ් ෆෝර්ට්‍රස් අල්ලගත්තම. මම ඔයගොල්ලන්ට ටිප් එකක් විදියට මේ ෆැසිලිටි එකක් ෆැසිලිට් නෙමෙයි ෆෝර්ට්‍රස් එකක බෙනිෆිට් එක පෙන්වන්න. ඕකේ මේ ෆෝර්ට්‍රස් එකේ බෙනිෆිට් එක බලමු. ඔයගොල්ලෝ මෙහෙම ගියාම මෙන්න මේ රිවෝල්ට්ස් ඇන්ඩ් මේ බෙනිෆිට්ස් ඔයගොල්ලෝ ගන්න පුළුවන්. ඔයගොල්ලෝ පේන තියෙන ෆෝර්ට්‍රස් එක කැප්චර් කරාම ස්පීඩ් අප්ස් 400ක් මේ 400 බෙදෙනවා ඇත්තම කිව්වොත් මේ ස්පීඩ් අප්ස් 400 එකෙන් අරගෙන දැන් අපි හිතන්න මේ ෆෝර්ට්‍රස් එක අපි අල්ලගන්නවා කියලා. එතකොට ඇලයන්ස් එකේ කට්ටියට මේවා මේ ස්පීඩ් අප්ස් බෙදිලා යනවා. මේ වගේ රිවෝල්ඩ්ස් අපිට මේකෙන් ගන්න පුළුවන්. උංගල පේනවා ඇති මෙන්න මේ වගේ රිවෝල්ඩ් සිස්ටම් එකක් තමයි ෆෝර්ට්‍රස් බැටල් වල ඉන්නේ. ඇත්තටම ස්පීඩ් අප්ස් කියන්නේ ගොඩක් වටින දෙයක් ඕන. ඉතින් දැන් අර වගේ ෆැසිලිටියක් අල්ලගත්තම පෑඩ් දෙකක් නම් අඩු වෙන්නේ. මේකේ ඔය හිතන්න මෙන්න මේකෙන් ෆන් අවර් ඒවා ස්පීඩ් අප්ස් 10ක් හම්බුණා කියලා. ඒකෝල පැය 10ක් ඕගොල්ලොන්ට කන්ස්ට්‍රක්ෂන් හරි ඕන එකක්. මේක එනි ස්පීඩ් අප්ස් ජෙනරල් එක. ඒ කියන්නේ ඕන එකක් ඉස්සරහට ඕනන් ෆේලින්ද රිසර්ච්ද කන්ස්ට්‍රක්ෂන්ද ඔට ඕන එකක් පැය 10කින් අඩු කරගන්න චාන්ස් එක තියෙනවා. ඉතින් මේක ගොඩක් හටින් දෙයක්. මොකද ස්පීඩ් අප්ස්
අපිට බයි කරන්න පුළුවන් ඇත්තටම ඒත් ඒක ඕන වෙන හැමකෝද අපිට දැන් අර වගේ ඉවෙන්ට් ප්ලේ කරලා අපිට ස්පීඩ් අප් කරන්න පුළුවන් ඉතින් ඒක තමයි ෆෝට්‍රස් එකක තියෙන බෙනිෆිට් එක ඕකේ මං හිතන්නේ අපි මේක කැප්චර් කරගෙන ඉවරයි දැන් ඔයාලා පේනවා ඇති මේක බබල් එක ඇවිල්ලා තියෙන්නේ ඩිෆෙන්ස් බබල් එක දැන් මේකට කාටවත් ඇටෑක් කරන්න බෑ මෙන්න මේ ටයිම් පීරියඩ් එක නේද. එතකොට මේ දවස් 3ක් වගේ කාලයක් මේ ෆැසිලිටි එක අපේ. එතකොට මේ දවස් 3 ඇතුළතම මෙන්න මේ බූස්ට් එක අපිට හම්බ වෙනවා. ඩිෆෙන්ස් බූස්ට් එක අපිට හම්බ වෙනවා. ඉතින් මේක දැන් කාටවත් කැප්චර් කරගන්න බෑ. ඉතින් අපි රිමූව් කරගමු ඒ ක්‍රොප්ස් ලා. ඕකේ. ඉතින් ඒ වගේ තමයි මෙන්න මේ ෆැසිලිටි කැප්චර් කරගන්න කියන්නේ. ඉතින් මට පුළුවන් වුණොත් මම ඔයගොල්ලන්ට දාන්නම් ඉතුරු දෙක ඉතුරු තුනත් කොහොමද කැප්චර් කරගන්නේ කියලා. ඉතින් යාළුවනේ දැන් මම ඔයගොල්ලන්ට කලින් කිව්වා වගේ ඊළඟ ෆැසිලිටි එක අපි කැප්චර් කරගන්න තියෙන්නේ ලෙවල් 3 construction facility එක. මේක අර කවුරුත් ඇටැක් කරන්න නම් ඉන්නේ නැති පාටයි. ඉතින් ප්‍රශ්න නැහැ. මම කොකට් කෝබ්‍රා කියලා ගැරිසන් කරා මගේ ඩිස්පැච් කරලා troops. හරි නะ අපි ඊළඟ ෆැසිලිටි එකෙන් සෙට් වෙමු. ඔකේ ගයිස් ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ කලින් වීඩියෝ එක කරාට පස්සේ මොකද අපිට මේ ෆෝට්‍රස් දෙක විතරයිනේ සෝරි ෆෝට්‍රස් නෙවෙයි ෆැසිලිටිස් දෙකක් විතර කැප්චර් කරගන්න පුළුවන් වුණා. ඉතින් මම හිතුවා ඕගොල්ලන්ට මේ වීඩියෝ එකෙන්ම කොහොම ෆෝට්‍රස් එක කැප්චර් කරගන්නේ කියලා පෙන්වන්න. ඉතින් මේක ඇත්තටම ගොත් මේ වෙන දවසක රෙකෝඩ් කරන්න. ඉතින් අද අපිට තියෙනවා ෆෝට්‍රස් 12 එක කැප්චර් කරගන්න. ඒ කියන්නේ ඉවෙන්ට් එකේ අන්තිම දවසේදී ෆෝට්‍රස් 12 එක අපිට කැප්චර් කරගන්න තියෙන ඕන පේනවා ඇති. හරියටම තප්පර 40 ගානකින් අපි ෆෝට්‍රස් 12 එක කැප්චර් කරගන්න හදන්නේ. කට්ටියම මෙතන කැප්චර් වෙලා ඉන්නේ. අපේ කට්ටියම ඉම්පෝටන්ට් වෙනවා ඒක කොහොමද තියෙනවද? ඉතින් අපි බලමු කොහොමද මේ ෆෝට්‍රස් 12 එක අපි කැප්චර් කරගන්නේ කියලා. අපිට එන්න කියලා කියනවා. ඒ ෆෝරස් බැටල් එක ස්ටාර්ට් වුණා. හරි. අපි ටෙලිපෝට් වෙමු. එන්න. හරි අපි දැන් ටෙලිපෝට් වුණා. බලමු ෆෝරස් බැටල් එක කොහොමද කියලා. දැන් ඔයගොල්ලෝ පේනවා ඇති ෆෝරස් බැටල් එක මං කිව්වා වගේම ගොඩක් හොට් වෙලා තියෙන්නේ. බලමු පැට්‍රික් කොදාම තමයි සෙන් කරන්න කියන වැලි එක. පැට්‍රික් කොදාම මෙතනට පැට්‍රික්. ඕකේ පැට්‍රික් ඕකේ. දැන් මම සෙන් කරමු. මේක සෝට් කරේ නැහැ. අපි කිසිම ටෝප් ෆෝමේෂන් එකක් යූස් කරේ නැහැ. අපි නිකන් පැට්‍රික් කොදාලා සෙන් කරා. ඊට කලින් මගේ පැට්‍රික්ගේ තියෙන ඕගොල්ලෝත් එහෙනම් ජීඑස් කෙන ඕගොල්ලෝ කියලා දිර නෑවා. ඒක වෙන පස්සේ කියලා දෙන්න. දැනට ජීඑස් මාර්ක් කරනවා ඕගොල්ලෝගේ මේ ඕගොල්ලෝ ජීඑස් සෙට් එක පැට්‍රික් ගාන ඒක පැට්‍රික් ලෙවල් අප් කරනවා. ඒක ඕකේ. එහෙනම් මගේ ඇත්තටම ෆුල් ට්‍රූප්ස්ලා කැරිසන් එකට ගියේ නැහැ. ෆෝට්‍රස් එකට ගියේ නැහැ. මොකද මතනේ ෆුල්ම පේනවා ඇති උඩ ඔක්කොම කැපැසිටි ෆුල් වෙලා තියෙන්නේ. ඕකේ ඔගොල්ලෝ පේන ඇති ලීඩ් ඉන්නේ කවුද කියලා. අපේ ටීම් එකේ කියන්නේ අපේ ඇලයන්ස් එකේ කැප්ටන් කියන්නේ ලීඩර් තමයි ඉන්නේ. රැලි එක ලීඩ් කරලා තියෙන්නේ. ඉතින් ඒක තමයි අපිට මෙච්චර කැපැසිටි එකක් දහම් වෙලා තියෙන්නේ. ඒකේ මම හිතන්නේ ඒගොල්ලෝ ඇටැක් කරා ඉක්මනට ටූප්ස් ඩිස්පැච් කරන්න ඕන. ෆුල් ෆිල් කරමු. ඒක ඇටැක් කරලා තියෙන්නේ. අපි බලමු කොහොමද රිසල්ට් එක කියලා. පළවෙනි එක ඩිෆෙන්ස් වික්ටරි.
ඔගොල්ලන් පේනවා ඇති කොහොමද රිසල්ට් බැටල් ෂීට් එක ගන්න කියලා. JPN ලගින් තමයි ඇටැක් වෙලා තියෙන්නේ JPN ලයින්ස් එකෙන්. ඔකේ එතකොට මේ යට තියෙන බෝනස් සෝස් වල මේගොල්ලෝ එෆර්ට්ස් මේ චාම්ස් ඩීස් කරන කොට පස්සේ කියලා දෙන්න. ඔකේ හරි නං පේන්ටර්ස්ලා මොකටද දාහක් ඒගොල්ලන්ගේ ලක්ෂ දෙකට බෙන්ටර්ලා තියෙනවා. මෙතන අපිට එක වාසියක් තමයි අපේ කවුරු ලූස් වෙලා නැහැ. ලූසස් නැහැ. ඒ කියන්නේ ලූසස් කියන්නේ ඉන්ජර්ඩ් වුණොත් අපිට හොස්පිටල් එකෙන් රිකවර් කරලා මෙන්න මේ වගේ හොස්පිටල් එකෙන් රිකවර් කරලා හීල් කරලා ගන්න පුළුවන්. හැබැයි ලූස් වුණොත් අපිට ඒගොල්ලොම රිකවර් කරලවත් ගන්න බෑ. ඉතින් ඉන්ජර්ඩ් වෙන එක හොඳයි ලූස් වෙනට වඩා. මොකද ටෝප් ට්‍රේනින් කරන්න ගොඩක් ටයිම් එක යන හින්දා. මගේ ෆුල් මේ ටිකක් ගමු. පුළුවන් සාමාන්‍ය පෙන්වන්න මගේ එක ට්‍රූප්ස් සෙට් එකක් කොච්චර වෙලාවක් යනවා කියලා පේන ඇති. 11 මාරක් යනවා මගේ එක ට්‍රූප්ස් පේන ඇති. Almost 800 train in 11 and half hours you know I think ඒ වගේ තමයි. ඉතින් අපි ලූස් කරගන්නට වඩා ඉන්ජර්ඩ් වෙන එක හොඳයි කිව්වේ ඒක තමයි මම. හරි අපි තමයි ඩිෆෙන්ඩින්. ඕකේ let's go. ඔන්න පේන ඇති අපි අපේ JPN ලගේ කොච්චර කට්ටියක් ඉන්නවා කියලා මෙම්බර්ස්ලා. ඉතින් JPN ලගේ ඇත්තටම කිව්වොත් මැක්ස් ලෙවල් කට්ටිය වැඩි. මොකද මැක්ස් ලෙවල් කියන්නේ ක්‍රිස්ටල් ෆර්නස් 5 කට්ටිය වැඩි. අපිට වඩා ඉතින් මැක්ස් ෆර්නස් කට්ටිය වැඩි. ඉතින් ඉට්ස් ඕකේ. We don't have to worry about it. මොකද අපේ ෆර්නස් එක ගොඩක් හොඳ නැතුණාට ස්පෙෂලි මගේ හොඳ නැතුණාට අපි හොඳට මැක්ස් කරලා තියෙනවා මේ චාම්ස් ජීස් කියන කෙනා පස්සේ ඉල දෙන්නම් ඉතින් ඕල්වේ හරි මම කතා කරලා තියෙන්නේ. ඉතින් ඒ අතින් බලද්දී පොරි වෙන්න දෙයක් නැහැ. අනිත් එක ගෝල් තියෙනදී අපේ ලීඩගේ චාම්ස් ඇන් ජීස් කියන්නේ ඒවත් උපරිම ලෙජන්ඩ් වෙලා තියෙන ලෙජන්ඩරි. ඉතින් බලන්න දෙයක් නැහැ. මේ තව දෙයක් තියෙනවා මේ ෆෝටෝස් බැටල් වල. තව දෙයක් තමයි කියන්නේ ෆෝටෝස් බැටල් හැම බැටල් එකකදීම රැලි එකක් අපි යූස් කරනවා නේද. රැලි එකකින් යනවා නම් රැලි ලීඩර්ගේ චාම්ස් ඇන් ජියර්ස් පවර්ෆුල් වෙන්න ඕනේ මේ අපේ රැලි ලීඩර්ගේ වගේ. ඇත්තම කිව්වොත් මේකනේ මේ ෆුල් මැක්ස් එක. ඉතින් මේ වගේ පවර්ෆුල් වෙන්න ඕන අනිවාර්යෙන් රැලි ලීඩ් කරනවා නම්. මොකද අනිත් පැත්තේ රැලි එකේ ලීඩර වඩා අපේ එකේ තියෙන්න ඕන ඒ පවර්ෆුල් චාම්ස් ඇන් ජියර්ස්. එතකොට තමයි අපිට පුළුවන් මේ බැටල්ස් වින් කරන්න. ඒ කියන්නේ ඩිෆෙන්ඩ් කරන්න. අපි ඩිෆෙන්ඩ් කරන එක කරන්නේ. ඕකේ සමහරක් විට මම මේ වීඩියෝ එකේ දැන් වික් වෙන හින්දා විනාඩි 18ක් මේක රෙකෝඩ් කරනවට වඩා මම හිතනවා හදිස්සරි මේගොල්ලෝ ස්පෙෂල් විදිහට කියන්නේ ස්පෙෂල් තැන් තිබ්බොත් මේගොල්ලෝ ඒ කියන්නේ JPN ලා ටැග් කරනවා වගේ තැන් තිබ්බොත් මම ඒවා හයිලයිට් විදිහට දාන්න වීඩියෝ එකට. මම දැන් මේගොල්ලෝ ටැග් කරයිමත් අපි එමත් මේක රීෆිල් කරමු. ඒගොල්ලොන් කන්ටිනියස්ලි අටැක් කරනවා අපේ ෆෝටස් එක කැච් කරගන්න. ඒගොල්ලොන්ට උත්සාහයක් දරනවා කැච් කරගන්න පළමු.
ඔගොල්ලෝ පේනදිමගේ හොස්පිටල් එකේ දැන් දැනට 29000ක් කුරුත්ලා හොස්පිටල් එකේ ඉන්නේ ඉන්ජර්ඩ් වෙලා. එතන එක්කෙනෙක්වත් ලූස් වෙන්නේ නැති එක නම් ගොඩක් හොඳ දෙයක්. මේ ඉවෙන්ට් වල ස්පෙෂලිටි එක තමයි මේ ඉවෙන්ට් වලදී ගෲප්ස්ලා ලූස් වෙන්නේ නැහැ. ඉතින් ඒක ගොඩක් වටිනවා. හැබැයි අපි මේ ඉවෙන්ට් එකට ඇවිල්ලා මෙන්න මේ වගේ කෙනෙක්ට ඇටෑක් කරොත් අපේ ට්‍රූප්ස්ලා ලූස් වෙන්න පුළුවන්, ලොස්ට් වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා ඇති තාමත් JPL එකේ මෙම්බර්ස්ලා වැඩි. ඕකේ ගයිස්, ඉතින් අපි ෆෝටස් ෆෝටස් නම්බර් 12 එක ෆෝටස් 12 එක අපි වික්ටරි කරා, ඉවින් කරා. ඉතින් ඕල්දම් පේනවා ඇති කොහොමද අපි ෆෝටස් බඩල් එක ප්ලේ කරන්නේ කියලා. ඉතින් ජේපියෙන් බලමු, ජේපියෙන් කියන්නේ ජීවෙන ප්ලේස් එකෙන් අලයන්සල්ද කියලා. ජේපියෙන් කියන අපිට යට 7 නිකුලන් කලින් හිටිය 6 හරි 5 හරි. ඉතින් අපි ආවට පස්සේ නිකුල 7 වෙලා තියෙනවා. ඉතින් ජේපියන් කියන්නේ ජේපියන් කියන්නේ ජපනීස් ඇලයන්ස් එක. ඉතින් දැන් ඔබලා පේනවා ඇති අපේ ඇලයන්ස් එක කොච්චර පවර්ෆුල් කියලා. අපේ රැලිස් කොහොමද, අපේ ලීඩගේ ජියස් චාන්ස් කියලා, අපේම කොහොමද පවර්ෆුල් කියලා. ඉතින් ෆර්නස් ලෙවල් එක ඉතින් අදාළම නෑ මේකට. ඉතින් ඔයාලා හොඳට ප්ලේ කරනවා නම් මේ වගේ ට්‍රික්ස් ටිප්ස් හොයාගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ ඉස්සරහ වීඩියෝ වලදී කියලා දෙන්න කොහොමද ඒ වාගේ කරගන්නේ, මොනවාද මම යූස් කරන මෙතඩ්ස් කියලා. ඉතින් ෆෝටස් එක 4 days and 10 hours වලට අපේ වෙලා තියෙනවා. ඉතින් ඉතින් ගෙදරන්න තමයි තියෙන්නේ. කොහොමද 41,000 විතර හොස්පිටල් එකේ ඉන්නවා මගේ ට්‍රූප්ස්ලා, එක්කෙනෙක්වත් ලූස් වෙලා නැහැ. ඉතින් මේක ගොඩක් වටින දෙයක්. ඔයගොල්ලෝ පේනවා ඇති මගොල්ලෝ ඩෙකින් එක පෙන්වනවා නම් අපේ එක්කෙනෙක්වත් ලූස් වෙලා නැහැ. හැබැයි ඒගොල්ලෝ ගෙනම ලූසස් කියලා පේනවා. මේ ඔයගොල්ලෝ පේනවා ඇති මේ අන්තිම එකේ දෙන 94,000 ඒගොල්ලෝ මේ කියලා තියෙනවා. මේක ඒගොල්ලෝ ඒක ඒගොල්ලන්ට ලොකු පාඩුවක්. ඉතින් අවුලක් නැහැ. ඉතින් මේ එහෙම තමයි. ඉතින් මේ වගේ ඉවෙන්ට්ස් යන්නේ අපි
ටූබ්ස් ඉතින් ට්‍රේන් කරන්න ඉතින් ඇටෑක් කරන්න ඉතින් ටූබ්ස් ට්‍රේන් කරන ඇටෑක් කරන ලූස් වෙන ඉන්ජෝඩ් වෙන ඉතින් මේ ඒක තමයි මේ ගේම් එකේ තියරි ඉතින් හරි දැන් අපි අපිට කරමු ටෙලිපෝට් එමු අපි එකට මගේ පොෂන් එකට ඒ මම ප්‍රශ්න දෙකේ එනමන් ටෙලිපෝට් වෙනවා මගේ තැනට අයිමත් ඕකේ බොයිස් ඇන් ගර්ල්ස් ඉතින් මේ වගේම තව ඉවෙන්ට් එකක් ගැන ඔයගොල්ලන්ට කොහොමද ප්ලේ කරන්නේ ඒ වගේම ඉවෙන්ට් එකේ මම යූස් කරන මෙතඩ්ස් ටිප්ස් ට්‍රික්ස් මොනවාද ඔක්කොම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් ඉතින් අද මම මේ වීඩියෝ එක නවත්වනවා එනම් බොයිස් ඇන් ගර්ල්ස් see you in the next video bye bye